දිවිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම දිවිනේ බොහෝ පළාත්වල සවස් ජාමයේ හෝ රාත්‍රී කාලේ වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. ඊට අමතරව මධ්‍යම උතුරු මැද ඊළඟට ඌව නැගෙනහිර පොළොන්නරුව වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර් 75ක පමණ වර්ෂාපතනයක් ලැබීමේ හැකියාවකුත් තියෙනවා. කෙසේ නමුත් මේ වර්ෂාවත් එක්ක තාවකාලිකව තද සුළං සහ අකුණු අනතුරු ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මේ පිළිබඳ විමසිලිමත් වෙන්න කියන එක අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අනෙක් කාරණේ තමා උදේ කාලයේ බස්නාහිරයි දකුණුයි වෙරළබඩ තීරයේ සිහින් වැස් ස්වල්පයක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. මුහුදු තීරයේ ගත්තොත් කංකසන්තුරේ ඉඳන් පුත්තලම හරහා හම්බන්තොට දක්වාම වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවලත් සවස් ජාමයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. එතකොට මේ වැසි මේ ආකාරයට පැවතෙන කොට මේ අධික උණුසුම් කාලගුණික තත්ත්වයන් ටිකෙන් ටික අඩුවීමකට ලක් වෙන්න හැකියාවක් තියෙනවා.